ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබ මෞංකාර දෙවිඳුන්ට ගෞරව කරන්න. බයිබල් පදයේ මලාකී 1:6 මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති බය කොයිදයි සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසනසේක. මේ උදෑසන අපි මෙනෙහි කරමු. දෙව්පියාණන්ට ගෞරව කරන කිතුනුවනි. දෙව්පියාණන්ට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබන්නන්ට සියලුම දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. එබැවින් දෙව්පියාණන්ට සිතෙන්, මනසින්, වචනයෙන්, ක්‍රියාවෙන් හා මුළු ආත්මයෙන් ගෞරව කරන ඔබට අදත් යේසුස් සමිඳුන්ගේ ප්‍රේමණීය හා ගෞරවනීය නාමයෙන් ඔබගේ සියලුම සිතුම් පැතුම් මිටුවන වාසනාවන්ත දවසක් වේවා කියා මම ඔබට සුබ පතමි. ස්වර්ගික දේපියාණන්ට ආදරය කරන දරුවනි, අප නමස්කාර කරන මුළු හතවතින් ගෞරව කරන සර්ව බලධාරී මහෝත්තම දෙවිඳුන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේය. එවැනි උතුම් වූ දෙව්පියාණන්ගේ දරුවෙකු සහ ඇදිලිවන්තයන් වන අප උන්වහන්සේ සමග සම්බන්ධ වීමේදී දෙවිඳුන්ට මහත් ගෞරවයක් දෙමින් බයින් හා වෙවුලමින් යුක්තව ක්‍රියා කළ යුතුය. ඇයිදයත් ඊත ප්‍රධාන දේ වචනයෙන් මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති බය කොයිදැයි සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසනසේක. එබැවින් ඔබ අනෙකුත් සියල්ලටම වඩා දෙවිඳුන්ව උසස් කරන්න. එසේම ඔබ දෙවිඳුන්ට ගෞරව කරන්නෙක් නම් කිසි දෙයකට බිය නොවන්න. ගරු සභාපාලකවරුනි, ඇදහිලිවතුනි, අද සභාවන් තුල දෙවිඳුන්ට යුතු ගෞරවය මහිමය අඩුවී ගොස් තිබේ. බෙහෙවින්ම අඩුවී ගොස් තිබේ. එපමණක් නොව ඇදිලිවතුන් සහ දේවගැතිතුමන්ලා එකමුතු එක්සිත් යාත්‍නාවන් වලදී තම ආසනයෙන් නැගිට යාත්‍නා කිරීමට මැලිකමක් දක්වයි. නමුත් අප ප්‍රථම ගෞරවය දෙව්පියාණන්ට දිය යුතුය. එමෙන්ම දවසේ සිතුවිල්ල පාඨක ඔබ තම ගෞරවය නොසොයමින් එසේ ස්වර්ගික දෙව්පියාණන්ට මුළු සිතෙන් ගෞරවය පුද කරන්න. එසේම දේවගැතිතුමනි, උපස්ථායකවරුනි, ඔබගේ සභාවේ දෙවිඳුන්ට ස්තුති දීමේ නමස්කාර කාලය වැඩි කර බලන්න. එවිට ආලේපයෙන් ඔබගේ සභාව වැසී යන්නේය. ඔබගේ ජීවිතයත්, නිවසත්, ඔබ සිටින ස්ථානයත් ආශිර්වාදින් පිරී ඉතිරි යන්නේය. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබගේ ජීවිතය තුළ දෙවිඳුන්ට දිය යුතු ගෞරවය අඩු වී ගොස් තිබේද? ඔබත් සියල්ලේදීම පියාණන් වහන්සේට ගෞරවය දක්වන්න පුරුදු වන්න. එවිට ඔබගේ ජීවිතයේ සිතාගත නොහැකි ලෙස වෙනස් වේ. ඔබගේ සිතෙන්, මනසින්, වචනයෙන්, ක්‍රියාවෙන් හා මුළු ආත්මයෙන් ඔබ උන්වහන්සේට ගෞරවය දක්වන්න. ඔබ ඔබගේ ප්‍රථම ගෞරවය මුළු සිතෙන් දෙව්පියාණන්ට දෙන විට ඔබ උන්වහන්සේ ආලේපයෙන් පුරවන සේක. යාත්‍නාවට මැලි නොවී ඔබගේ ජීවිතය තුළ යාත්‍නා වර්ධනය කරගන්න. අද පටන් දේව බයෙන් ජීවත් වී ඔබගේ ජීවිතය ජය ගන්න. මේ උදෑසන අපි යාත්‍නා කරමු. මාගේ යෙසුනි, තම ගෞරවය සොයන්නන් අතර මාද එක් තැනැත්තේ බව දනිමි. නමුත් ඔබගේ දේව පණිවිඩය අනුව මම නැවත ඔබගේ ගෞරවය සොයමින් ඔබ කරා එන්නෙමි. අද පටන් මාගේ ආත්මය බලවත් කරමින් ගිලිහි ගියා වූ මාගේ ගෞරවය මට නැවත දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 1 සාමුවෙල් 2:30 මක් නිසාද මට ගෞරව කරන්නන්ට මමත් ගෞරව කරමි. මා සුළු කොට සිතන්නෝ නීච කොට සලකනු ලබති. ඔබත් කැමති නම් දිනපතා මෙහි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 0.7188 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.